ඔබ නැවත එකතු වෙන්නේ බ්‍රහස්පතින්දා පියුම් වෙලත් එක්ක. අපි මේ දවසේ සූදානම් වෙන්නේ විශේෂයෙන්ම මේ දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ කතා කරන්න. දැන් මේ වෙනකොට උසස් පෙළ ප්‍රතිඵලත් නිකුත් වෙලා තියෙන නිසා සමහර ශිෂ්‍යයන් බලාපොරොත්තු වෙන ඉන්නවා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න. නමුත් සමහර කුන්ට ඒ අවස්ථාව අහිමි වුණත් නමුත් දෙවනි වතාවේ හව උසස් පෙළ කරලා කොහොම හරි විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න තමයි හීන දකින්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපි කතා කරන්න සූදානම් වෙන විශේෂයෙන්ම අපි નિયમિત වූ විෂය ධාරාවක් අපිට ගැළපෙන විෂය ධාරාවක් තෝරා ගන්නකොට අපි කොහොමද මේ පිළිබඳ සැලකිලිමත් වෙන්නේ සහ අපි කොහොමද මේ පිළිබඳ සැලකිලිමත් වෙලා අධ්‍යාපන කටයුතු නිසියාකාරයෙන් කරගන්නේ. විශේෂයෙන්ම දැන් රසායන විද්‍යාව වැනි ඒ වගේම තමයි විද්‍යාව ගණිත අංශ වැනි මෙවැනි අමාරු විෂය ධාරාවක් තෝරා ගන්නකොට අපි කොහොමද සැලකිලිමත් වෙන්න ඕන සහ ඒ ඔස්සේ කොහොමද අපි කටයුතු කරන්නට අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම තමයි කාරණය තමයි සාමාන්‍ය පෙළ සිසුන් කොහොමද උසස් පෙළදී තමන් කරන විෂය ධාරාව පිළිබඳ නිසි අවබෝධයක් ලබා ගන්න කියන වග තමයි අපි දැනුවත් කරන්න සූදානම් වෙන්නේ. විශේෂයෙන් දෙමාපියන් විදිහට ඔබ තමන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න තමයි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අද දවසේදී අපි මේ සාකච්ඡාව බොහෝ සෙයින් ඔබට වැදගත් වේවි. අපි ආරම්භ කරන අද අපේ විශේෂාංගය දැනුවත් වෙමු. දරුවන්ට විතරක් නෙමෙයි දෙමාපියන් විදියට ඔබත් දැනගන්නට ඕන අවශ්‍ය වෙන කරුණු කාරණා රාශියක් පිළිබඳ තමයි අපි සූදානමින් ඉන්නේ ඔබව දැනුවත් කරන්න අද දවසේදී. ඉතින් මේ වෙනුවෙන් අපත් සමග එකතු වෙනවා රසායන විද්‍යා දේශක අනුෂ්ක ඉඳුරෙල් මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට සුබ දසනක්. ආයුබෝවන් සුබ දසනක්. අපි මුලින්ම ප්‍රවේශයක් ලබා ගන්න සූදානම් වෙන්නේ දැන් උසස් පෙළ අංශය ගැන තමයි අපි වැඩිපුර කතා කරන්න සූදානමින් ඉන්නේ. නමුත් උසස් පෙළ කරන්න කලින් අපි සාමාන්‍ය පෙළ කරන ඕලෙවල් කරන්නට අවශ්‍ය වෙන. එතකොට දැන් 10 11 ශ්‍රේණිවලදී දරුවෙක්ට කොහොමද අපි උසස් පෙළදී අපි මේ විෂය ධාරාවන් තෝරගන්නේ? මේ විෂය ධාරාවට අනුව තමයි අපි උසස් පෙළ විභාගයේ ලියන සූදානමින් ඉන්නේ. මේ අපි තෝරගන්න විෂය ධාරාව ගැන අදහසක් තියෙන්නට ඕනද? කොහොමද මේ අදහස අපි 10 11 ශ්‍රේණිවලදීම අපි ඔළුවට දාගෙන අපි ගොඩනගා ගන්න කියන තැන අපි පුංචි ප්‍රවිෂ්ටයක් ලබා ගමු. ඔව්, ඇත්තටම බොහොම වැදගත් කාරණාවක් තමයි සාකච්ඡා කරන්න මුලින්ම ඔබ ආරම්භය ගත්තේ. ඉතින් දැන් 10 11 පන්තිවලදී සාමාන්‍යයෙන් ළමයින්ට සමහරුන්ට අදහසක් තියෙනවා මොකක්ද උසස් පෙළට පෙනීන විෂය ධාරාව කියලා. සමහරු නමුත් බොහෝ විට අදහසක් නැහැ. අර දෙමාපියන් හරහා සමහරක් වෙලාවට ළමයින්ව අදහසක් දෙමාපියන් ළමයට දෙනවා කොළඹවනවා වෙන මේ විෂය ධාරාවලට ඔයා දක්ෂයි එහෙම කියලා. එතනදී මම කියන්නේ මේකයි, දැන් අර සමහරු ඇතන විද්‍යාගණිත විෂය ධාරා තෝරගෙන ඒක හරහා ඇතරම විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න බැරි වුණත් එතනින් එහාට රැකී අවස්ථා ඇතරම ගොඩක් වැඩි. අනිත් විෂයන් මම පහත් කරනවා නෙමෙයි. නමුත් හැමෝම දන්න කාරණයක් විද්‍යාගණිත අවස්ථා විවෘත වෙලා තියෙනවා නේ. අවස්ථා විවෘත වීම විද්‍යාගණිත අංශ වලින් වැඩි. ඒතර එතෙම විද්‍යාගණිත අංශ වලින් නමුත් ළමයෙක් බලාපොරොත්තු වෙනවා නම් උසස් පෙළට වෙන්නේ ඉන්න හොඳම කාරණය තමයි 10 11 පන්ති වලදීම ගණිතය විෂය සහ විශේෂ විද්‍යා විෂයට වැඩි අවධානයක් යොමු කරන එක. ඒ කියන්නේ අනිත් විෂයන් නොකර ඉන්න කියන එක නෙමෙයි. මොකද දැන් සමහර ළමයි හිතාගෙන ඉන්නවා මේ දැන් ගණිතය පුළුවන් විද්‍යාව එච්චර බෑ. විද්‍යාවට අකමැති. එහෙම ළමයි සමහරක් වෙලාවට ගණිතංශය තෝරගන්නවා. ඒක එච්චර හොඳ කාරණයක් නෙමෙයි. මොකද ඒක සමබර වෙන්න ඕනද? කොහොම කරත් භෞතික විද්‍යාව රසායන විද්‍යාව කරන්න වෙනවනේ. යම් තැන්වලදී ඕනනම් පුළුවන් රසායන විද්‍යාව වෙනුවට IT වගේ විෂයක් කරන්න. නමුත් එතනදී අවස්ථාවන් අඩුයිනේ. ඉතින් ඒකත් එක්ක අර මැත්ස් වලින් කරන්න එලෙවල් කරන්න බලාපොරොත්තුවක් තිබුණත් ඇත්තටම සාමාන්‍ය පෙළ විද්‍යා විෂය ඉතාම හොඳින් කරන්න වෙනවා. මොකද එතනින් තමයි රසායන විද්‍යාවට භෞතික විද්‍යාවට අදාළ අඩිතාලම වැටෙන්නේ. ගොඩක් ළමයින්ගේ දැන් මේ වෙද්දී සාමාන්‍ය පෙළ විද්‍යා විෂයේ ට මහන්සි වෙන ගතිය විද්‍යාවේ ලකුණු මට්ටම ඒ තින දැනුම මට්ටම පොඩි අඩුවක් තියෙනවා. ඉතින් ඒක හදාගන්න එක සෑහෙන වටිනවා. ජීවවිද්‍යාංශයේ විභාගේ පෙනීනා වගේම ගණිතංශයෙන් උනත් ඒ විද්‍යාවේට වැඩි අවධානයක් දෙන්නවා. ඒ වගේම ජීවවිද්‍යාංශය තෝරගන්න ළමයට උනත් ඒ ගණිත පසුබිම ඉතාම වැදගත් වෙනවා භෞතික විද්‍යාව රසායන විද්‍යාව විෂයන් වලට. ඒ නිසා ওই දෙකම ගණිතය සහ විද්‍යාගෙන විෂයන් දෙකම සාමාන්‍ය පෙළදී ඉතාම හොඳින් වැඩි අවධානයක් දෙන්න අවශ්‍යයි. එහෙම අරමුණක ඉන්න ළමෙක් නම්. ඉතින් හැම ළමෙක්ම විද්‍යාගණිත අංශයෙන් උසස් පෙළ කරන්නේ නැහැ නේ. කලා විෂයන් වලට ඒ වගේ වාණිජ අංශයට දක්ෂතාව දක්වන ළමයි ඉන්නවා. ඉතින් ඒ අයට පුළුවන් ඊට අදාළ උදාහරණයක් කලා අංශයෙන් නම් ඒ සෞන්දර්ය විෂයක්, ඒ වගේම සිංහල භාෂාව, ඒ වගේ සාහිත්‍ය, ඒ වගේ දේවල් වලට වැඩි අවධානයක් දෙන්න. විශේෂයෙන් දැන් අලුතෙන් හඳුන්වා දුන්නු තාක්ෂණ විෂය ධාරාව ගත්තත් එතනත් ওই රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව කියන සංකල්ප වලට අදාළ විෂයන් තියෙනවා. ඉතින් ඒකින්ද විද්‍යාගණිත වගේම තාක්ෂණික විෂය ධාරාව තෝරගන්න ළමෙක් උනත් ගණිතය සහ විද්‍යාවට විශේෂ අවධානයක් යොමු කරන එක හොඳයි.
ඒ ගැන පොඩි අදහසක් ඇතිව සාමාන්‍ය පෙළ කරන එක සෑහෙන ඉදිරි ගමනට ළමයින්ට වැදගත් වෙනවා. තමන් තෝරගන්නේ මොන විෂය ධාරාව වුණත් අර පිළිබඳ සැලකිලිමත් වුණොත් හොඳයි නේද? තමන් ගැන අගතේට හොඳ. දැන් ගොඩක් වෙලාවට අපි නිරන්තරයෙන් මේ නිකන් කතාවටත් කියනවා මේ ජීව විද්‍යාව ගණිතය අංශය වැනි විෂය ධාරාව තෝරගන්නකොට ඔයනම් අමාරු වෙටෙන්න තමයි කියලා අපි නිකන් කියනවනේ නේද කතාවට. දැන් එවැනි විදිහට අපි මේ විෂය ධාරාවක් තෝරගත්තම දැන් ගොඩක් වෙලාවට සිසුන් තෝරගනෝ ජීව විද්‍යාව ගණිත රැකියා අවස්ථා විවෘත වෙන ප්‍රමාණයත් එක්ක ටිකක් අමාරු විෂය ධාරාවක් කියන එක අපි හැමෝම දන්නවනේ. ඉතින් මෙවැනි අවස්ථාවකදී දරුවන් මෙවැනි විෂය ධාරාවක් තෝරගත්තම මේ අමාරු වෙටෙනවා කියලා අපි කියනවා. එහෙම එකක් තියෙනවද නැත්නම් ඒක හරි ලෙහෙසි පහසු කාර්යයක්ද කොහොමද? අමාරුවේ වැටීමක් නෙමෙයි ඒක මේ නොදැනුවත්භාවය නිසා අමාරුවේ වැටෙන අවස්ථා තියෙනවා. ඒ විෂයේ තියෙන වරදක් නිසා මේ විෂය අමුතුවෙන්ම ගොඩාක් අමාරු සංකීර්ණ දෙයක් නිසා නෙමෙයි ඔය කාරණේ වෙන්නේ. එතන මෙහෙම දෙයක් ඇත්තටම උතන අපි ටිකක් වෙලාව ගත වෙනවා මේ කතා කරන්න ගියොත්. එහෙම දැන් ළමයා මුලින්ම ඔය විද්‍යා ගණිත විෂය ධාරා දෙකෙන් එකක් තෝරගන්නව නම් ඒකේ පසුබිම දැනගන්න ඕනනේ. ඇත්තටම කලා විෂය ධාරා වගේ ගත්තොතින් ළමයි විශාල ප්‍රමාණයක් සමත් වෙන ඒ විෂයන්. සමත් ප්‍රතිශතය වැඩි. එතකොට ඒ කලා වාණිජ ඒ විෂයන් වලට සාපේක්ෂව මේ විද්‍යා ගණිත අංශ වල සමත් ප්‍රතිශතය ටිකක් අඩුයි. ටිකක් නෙමෙයි සෑහෙන අඩුයි. එතකොට ඒ අඩු නිසා ඒකට ඒක මග ඒ තත්ත්වෙන් ගොඩ එන්න විශේෂ සැලැස්මක් තියෙන්න ඕන. ඒතර ගොඩක් ළමයින්ට අදහසක් නැහැ මුලින්ම මේ විෂයන් වල මේ මොන වගේ වැඩ ප්‍රමාණයක් කරන්න ඕනද කියන එක. ටිකක් කෙටියෙන් කිව්වොත් අපි සරල භාෂාවෙන් කිව්වොත් මේ ළමයි මේක හැල්ුවට ගන්නවා ටිකක්. අපි ඕලෙල් කරා වගේම මේකත් ඔය මාස දෙකක් තුනක් පාඩම් කරලා කරගන්න පුළුවන්. මොකද සාමාන්‍ය පෙළ විභාගය ඇත්තටම ගොඩක් ළමයි පාඩම් කරන්නේ නැහැනේ. අන්තිම මාස ටිකේ පාඩම් කරලා තමයි සාමාන්‍ය පෙළ වැඩිනේ නේද? විෂයනුත් වැඩි වුණාට ඒක අර අන්තිම ටිකේ කරත් කරගන්න පුළුවන්. නමුත් අර විද්‍යා විෂය ගණිත මේ විද්‍යා ගණිතාංශ වලදී ඒ විෂයන් වල රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය, ජීව විද්‍යාව විෂයන් වල ටිකක් පරාසය වැඩිනේ. ඒ හින්දා ළමයා මුල ඉඳන් මේකේ ඇත්තටම මට දැනුමත් එක්ක පුහුණුව කියන එක ඉතා වැදගත් වෙනවා. මම නිකන් ඔබට කියන්නම් ගොඩක් දෙමාපියන්ටත් මේකෙන් අදහසක් නැති නිසා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් දත්ත වාර්තාවක් එළි දක්වනවා පළවෙනි වතාවේ. ඒ කියන්නේ ෆස්ට් ෂයි එකේ විභාගෙට පෙනී ඉන්න ළමයි දිස්ත්‍රික් කනුව මොන වගේ කුසලතාවයන්ද ලබා ගන්න කියලා. මේක විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකෙන් බලන්නත් පුළුවන්. පහුගිය අවුරුදු වල ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒතකොට සාමාන්‍යයෙන් ගත්තට පස්සේ මම ඔබට කියන්නම් පහුගිය වසර කීපයක තොරතුරු. දැන් මමත් ඉගැන්වීම් කටයුතු කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කේ ඉඳන් මම ගාල්ල තෝරගත්තා 2012 වසරේදී. ඒ වෙනකොට මම ටියුෂන් ශිෂ්‍යයට අවතීර්ණ වුණා විතරයි. මම 2009 උසස් පෙළ ලිව්වේ 2012 අවුරුද්දේ. ගාල්ල දිස්ත්‍රික්කේ ළමයි 2070ක් ප්‍රශයයේ රසායන විද්‍යාවට පෙනී ඉඳලා තියෙනවා. ඒ 2070න් ඒ සාමාර්ථ තියෙන්නේ 64යි. ඒ සාමාර්ථ දිස්ත්‍රික්කේම 2070කින් 64යි. දැන් සමහරක් දිස්ත්‍රික්ක තියෙන මම කියන්නම් පොළොන්නරුව දිස්ත්‍රික්කෙන් 406 දෙනෙක් ලියලා එක ඒ සාමාර්ථය දිස්ත්‍රික්කෙටම තියෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්ත. ගොඩක් අය මේක ගැන දන්නේ නැහැ කියලා මම කියන්නේ. දැන් සමහර දිස්ත්‍රික්ක තියෙනවා ඒ 50යි ඒ 20යි. දැන් කොළඹ අර ගොඩක් දක්ෂ ළමයි ප්‍රමාණයක් කොළඹ පාසල් වලට ඇදෙනවානේ පහේ ශිෂ්‍යත්වයෙන් සාමාන්‍ය පිළිවෙල වගේ. ඒකත් එක්ක කොළඹ ඇත්තරම ප්‍රතිබල වැඩි. දක්ෂ ළමයි ගොඩක් එකතු වෙන නිසා. ඒතර සෙසු දිස්ත්‍රික්ක ගත්තට පස්සේ අර හිතන තරම් මේක ලේසියි කියලා අපිට සලකන්න බෑ. එතකොට දැන් අපි ඔය ABCS ඔක්කොම ගත්තත් සමත් ප්‍රතිශතය 2012 දී ගාල්ලෙන් 270 දෙනෙක් ලියලා පළවෙනි වතාවේ ළමයි 1110යි A අකුරු B අකුරු C අකුරු S අකුරු ඔක්කොම තියෙන්නේ. එන 153යි පාස් වෙලා තියෙන්නේ. F අකුරු ෆේල් තියෙනවා 960ක්. ටිකක් බැරෑරුම් තත්වයක් නේ. 2012 13 14 ඔය වගේ තමයි ගොඩක් දිස්ත්‍රික්ක වල 150 64 තමයි පළවෙනි වතාවේ ළමයි පාස් වෙන්නේ. දෙවෙනි වතාවේ ටිකක් මීට වඩා හොඳයි. ඒ අර අත්දැකීමත් එක්ක විභාගයට යන්නේ. ඒතර පළවෙනි වතාවේ ළමයා අවුරුදු දෙකමාරක් නමුත් මේකට මහන්සි වෙලා මේ. අවුරුදු දෙකමාරක් මුදල්, කාලය, දෙමාපියන්ගේ බලාපොරොත්තු ඔක්කොමත් එක්ක ඉතින් අර භාගයට භාගයක් ෆේල් වෙනවා වගේ කතාවක් ඉස්සරින් නම් දෙමාප කියන්නේ සාමාන්‍ය මේ විද්‍යා ගණිත අංශයේ අමාරුයි වැටෙනවා කියන කතන්දරය උතනින් තමයි එන්නේ. නමුත් මේක දැන් මේක වෙනස් කරන්නේ අපි කොහොමද? මේක වෙනස් කරන්න කලින් මේක ළමයි දැනුවත් වෙන්න ඕනේ. දැන් මේ දේවල් ගොඩක් වෙලාවට ගුරුවරු පාසල් වලත් කියනවා අඩුයි. ටියුෂන් ගුරුවරු නම් කියන්නේම නැහැ මේ කරුණු කාරණා. එතකොට ඒකත් එක්ක මේ දැනුවත්භාවය ළමයින්ට වැදගත්. මම එක අවුරුද්දයි කිව්වේ මම ආයෙත් මේ කටි ඉස්සරහදිත් මම පොඩ්ඩක් විස්තර කරන්නම් මේව තවදුරටත්. මේ ඉක්ින්න ටිකක් ඇත්තටම මේක ටිකක් කැප වෙන්න ඕනේ වැඩක්. ඒක අපි ළමයින්ට මුලින්ම තේරුම් කරන්න ඕනේ. මොකද සාමාන්‍යයෙන් 140ක් 50ක් ෆේල් වෙන්න යනවා කියන්නේ ටිකක් නේද? ඒක අපි බැලෑරුම් කටි උත්තක්. එතකොට ඒකට හේතුවත් මම කියන්නම්. ඒකට හේතුව මම කියන්නම්.
දැන් අර සාමාන්‍ය පෙළදී වැඩපිළිවෙලක් තියෙනවනේ මේ අන්තිම ටිකේ පාඩම් කරලා බොඩ යනවා වගේ අදහසක් ළමයින්ගේ. ඒතර උසස් පෙළදී වෙන්නේ මේ ටිකක් පරාසය වැඩි. ළමයින්ට පාඩම් කරන් තියෙන පාඩම් ප්‍රමාණය සටහන් ප්‍රමාණය සියල්ලම වැඩි. එතකොට මේකේ ගොඩක් ළමයි අර පාස් පේපර්ස් පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක කල් දානවා. දැන් සාමාන්‍ය පෙළට ඕක හරි 10 11 ඉගෙන ගත්තා අන්තිම ටිකේ පාස් පේපර්ස් ටික කරා එතනින් සමත් වෙන්න පුළුවන්. ඒක මම පිළිගන්නවා. නමුත් අර උසස් පෙළදී ටිකක් අර තර්ක කිරීමේ ප්‍රශ්න වැඩි. නිකම්ම කටපාඩමේ ලියන්නේ ඒවා ටිකක් අඩුයි. විශේෂයෙන් රසායන විද්‍යාව වගේ භෞතික විද්‍යාව වගේ විෂයන් වල. ඉතින් ඒකත් එක්ක ළමයි අර පුහුණු වෙන එක ඒගොල්ලෝ ඕ ලෙවල් සාමාන්‍ය පෙළ විදියටම හිතාගෙන ඉන්නවා. අපි දුරකථනම් කියලා ලබා දෙන්නම්. ඒ ඔස්සේ පුළුවන්කමක් ලැබෙන ඔබටත් මේ වෙනි විෂය ධාරාවන් ඉගෙන ගන්නකොට ඔබට ඒ දැනෙන මං හිතන්නේ අභියෝගය සහ බලපෑම නැතුව බොහොම සාමාන්‍ය විදිහට ඔබටත් ඔබේ ජීවිතයේ මං හිතන්නේ උසස් පෙළ ශිෂ්‍යයන්ට විශේෂයෙන්ම වැදගත් වෙවි. මේ රසායන විද්‍යාව පිළිබඳ වැඩිදුර කැමැත්තක් තියෙන කෙනෙක්ට නම් බොහොම ලෙහෙසින් පහසුවෙන් මෙතුමා කතා කරන විදිහටම ඒ කියන්නේ අපිට බොහොම ලෙහෙසි කියලා ඔළුවට දැනෙන ආකාරයට නේද පහසුවෙන් තමන් ඉලක්ක කරා යන්නට ඔබට පුළුවන්කමක් ලැබෙයි. ඔබට ලියාපදිංචි වෙන්නට අවශ්‍ය වන වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන් 0714 31 82 85 0714 31 82 85 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් රසායන විද්‍යා දේශක අනුෂ්ක ඉඳුරිල් මං හිතන්නේ ගුරුතුමා සමග සම්බන්ධ වෙන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් මේ දුරකථන අංකයට කතා කළ වැඩිදුර තොරතුරු ඔබටත් පුළුවන් දැනගන්න. හරි, අපි අර කතා කරපු තැනට එමු අවසානයට. ඔව්, එතකොට ඔන්න ඔය කියන පුහුණුව දැන් ගොඩක් ළමයින්ට මේ දැනුම විෂය දන්නවා. අර පුහුණුව මදිකම නිසා සමහරක් වෙලාවට අසමත් වෙනවා, සමහරකට බලාපොරොත්තු වෙන අර හොඳ ප්‍රතිඵලයකට යන්න බැරි වෙනවා. ඒත් මේක මුලින් ඉඳන් කරන්න ඕන. ඒක පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන එක ගොඩක් ළමයින්ට ඒක එකපාරක් කරලත් මදි. අපි උගන්නද්දී අත්දැකීමුත් එක්ක ප්‍රායෝගිකව මේක බැලුවට පස්සේ ගොඩක් ළමයින්ට ඒක ප්‍රශ්නයක් එකපාරක් කරලත් මදි. ටිකක් ඒක වැඩිපුර පුහුණු වෙන්න ඕන. ඒ පුහුණුව හරහා අර ළමයින්ගේ තර්ක ශක්තිය ඒව වැඩිදුණු කරගන්න ඕනේ අර පුහුණුවත් එක්ක. නිකාම නිකම් පොත කටපාඩම් කරන් ගියාම තමයි ඔය කියන ගැටලුව එන්නේ. එතකොට ඇත්තටම මම මුළු ලංකාවේම ළමයින්ට උසස් පෙළ විභාගයට පාඩම් කරන්නේ කොහොමද කියලා විශේෂයෙන් මේ විද්‍යාගන්ත විෂයන් වල මගේ YouTube channel එක අනුෂ්කින්දුනිල් YouTube channel එකේ මම ඒ ගැන විශේෂ වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ වෙද්දි මම හිතන්නේ ලක්ෂයකමාරක් වගේ ප්‍රමාණයක් ඒක බලලා තියෙනවා. ගොඩක් මම හිතන්නේ උසස් පෙළ ළමයින්ට මොන ගුරුවරයෙක් ළඟට ගියත් මං හිතනවා ඒක බැලුවට පස්සේ අර තනියම පාඩම් කරන හැටි නිවසේදී කොහොමද ළමයා වැඩ කරන්න ඕන කියන එක තමයි එතනදී කියන්නේ. මොකද අපි මේ දන්න දේ ගොඩක් පිළිසකර කියලා දෙන එකකින් යම්කිසි අසමත් වෙන ඉන්න ළමයෙක් සමත් වෙන එක අපට සන්තෝෂයක්නේ. ඒකත් එක්ක ඒකත් බලන්න කියලා මං ආරාධනා කරනවා. විශේෂයෙන්ම ඔන්න ඔය ප්‍රශ්නවලට උත්තර දෙන පුහුණුවත් එක්ක පාඩම් කිරීම තමයි සිද්ධාන්ත කරුණු මතක තියා ගැනීම පමණක් නෙමෙයි, අර පුහුණුවත් එක්ක වැඩ කිරීම තමයි මේ විෂය ධාරාවෙන් බොහොම පහසුවෙන් ජයග්‍රහණයක් කරන්න කළ හැකි දේ. එතකොට අර F අකුරු ගාන ඉබේම අඩු වෙලා යනවා, සමත් ප්‍රමාණය ඉබේම වැඩි වෙලා යනවා. හොඳයි. ඉතින් දැන් මේ දිනවල නම් අපි බොහෝ සෙයින් දකින්න කාරණයක් තමයි මේ කතා කරන්නේ. විශේෂයෙන්ම දැන් අපි මේ අයිලන්ඩ් රෑන්ක් එක, ඩිස්ත්‍රික් රෑන්ක් එක වැනි දේවල් ප්‍රසිද්ධ කරලා මේ ප්‍රවර්ධන වැඩසටහන් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ගොඩක් වෙලාවට දැන් ටියුෂන් ගුරුවරු විදිහට පුරුදු වෙලා තියෙන මෙවැනි දේවල් ප්‍රවර්ධනය කරලා වැඩිපුර දරුවන් ගෙන්වා ගැනීම තමයි ඔවුන්ගේ පන්තිවලට හෝ වෙන යම් ස්ථානයකට හෝ ගෙනල්ලා අධ්‍යාපනය ලබා දීම. ඉතින් දැන් මෙවැනි අවස්ථාවක දැන් මේ වගේ ප්‍රවර්ධන වැඩසටහන් මගින් දරුවන් දෙමව්පියන් රැවටීමකට ලක් වෙනවද? එහෙමද නැත්නම් මොකක්ද මෙහි අදහස බවට පත් වෙන්නේ කියලාත් අපි කතා කරා. විශේෂයෙන්ම මේ අධ්‍යාපන නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමේ ප්‍රධාන කාර්ය බවට පත් වෙන. එතකොට මෙවැනි ප්‍රවර්ධන වැඩසටහන් මගින් මේ සඳහා මේ රැවටීමකට ලක් නොද කොහොමද අපිට නිසි අධ්‍යාපනයක් ලැබෙන්නේ නැතුව අඩාල වීමක් දක්නට ලැබෙනවද? ඒක ඇත්තටම ළමයි සහ දෙමව්පියන් බුද්ධිමත්ව ඒ දේවල් බාර ගැනීම තමයි උතන විසඳුම වශයෙන් තියෙන්නේ. මොකද අපිට පාලනය කරන්න බැහැනේ මේ ප්‍රවර්ධන කටයුතු. එතකොට දැන් මම දැක්ක මේ ළඟදිත් සමාජ මාධ්‍ය ඔස්සේ දාලා තිබුණා මේ යම් විෂය ධාරාවක ලංකාවේ පළවෙනියා වෙච්ච ළමයෙක් එකම විෂය ගුරුවරු 6 දෙනෙක් ඒ ළමයා මෙහෙම පන්ති ආවා කියලා ඒක ප්‍රවර්ධනය කරලා. ඉතින් ඒ වගේ අර ඒවා එකක් තමයි ඒ කරුණු කාරණා ගැන ටිකක් බුද්ධියෙන් විමසා බලන්න ඕනේ. මොකද ඕන කෙනෙක්ට දාන්න පුළුවන් නේ මේ දේවල් ඇත්තද කියන එක. ඊට පස්සේ අනිත් කාරණේ තමයි අර ගොඩක් පළවෙනියා ගැන කතා කරාට අන්තිම හරියක ගැන කවුරුත් කතා කරනවා අඩුයි නේද? ඒ කියන්නේ අසමත් ප්‍රමාණය ගැන කතා කරනවා අඩුයි. මම නැහැ කියන්නේ අඩුයි කතාවෙන්. පළවෙනියා නැත්තම් හොඳටම සමත් වෙච්ච ළමයි ගැන කතා කරාට. එතකොට දැන් ඔය අපි හිතමුකෝ ළමයි 1000කට ඉගෙනුවා කියලා ගුරුවරයෙක්. එතකොට ළමයි 1000කට උගන්වලා උතරින් 500ක් අසමත් නම් ඒ කියන්නේ 150ක් විතර දැන් මේ වර්තාණු එහෙමනේ වෙලා තියෙන්නේ. ඒ පන්තියෙන් පළවෙනියා බිහි කරා කියලා අර ඉගෙනීම් ක්‍රමවේදයේ ඇති අරුමයකුත් නැහැ.
නේද? ඒක සතුරු වෙන්න පුළුවන් කාරණයක් නෙමෙයි. අසමත් වෙලා තියෙන ප්‍රමාණය වැඩි. එතකොට ওই පළවෙනියෝ ගැන කතා කරාට කමක් නැහැ ඇත්තටම. අර කට්ටිය ගැනත් අමතක නොකර අසමත් ප්‍රමාණය ගැනත් අමතක නොකර දැන් කෙනෙක් මගෙන් අහන්න පුළුවන් මම ටියුෂන් ගුරුවරයෙක් ඉඳ මම කරන්නේ මොකද්ද ප්‍රමේදී කියලා. හොයලා බලන්න පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ මගේ ප්‍රධානම මම පන්ති පවත්වපු නගරේ. එතකොට මේ වෙනකන් අසමත් අය ගැන කතා කරලා තිනවා. 2019 අවුරුද්දෙත් මම YouTube එකේ වීඩියෝ එකක් දැම්මා මේ මගේ පන්ති ආපු ළමයින්ගෙන් කොච්චරක් පාස්ද කොච්චරක් ෆේල්ද කොම් සාක්ෂි ලිඛිත සාක්ෂි සියල්ලම තියෙනවා. මේ අවුරුද්දෙත් දැන් අපි හදාගෙන යනවා වார்த்தාව ඉස්සරහදී ඒකෙලි දක්වනවා. ඉතින් ඇත්තටම අසමත් ප්‍රමාණයක් ඉන්නවා හැම පන්තියක. ඒක අවම කරන්න තමයි අපි බලන්නේ. එහෙම නැති වෙන්නේ නැහැ. එහෙම නැති වෙන්නේ නැහනේ. එතකොට අර A සාමාර්ථ B සාමාර්ථ ගත්ත ළමයි අපිත් ලැයිස්තුවක් හදනවා. නමුත් අපි අර C S F වගුරුත් හදනවා. ඒකත් ඕනම කෙනෙක්ට විවෘතව බලන්න දැනගන්න හැකියාව අවස්ථාව අපි ලබා දෙනවා. මොකද ඒ විනිවිද භාගයක් තියෙන හැබැයි මේ පන්ති වලදී ගොඩක් තැන්වල ඒක නැහැ. දැන් මං හිතන්නේ ගොඩක් වෙලාවට දෙමාපියොත් දැන් මේ කාරණේ අහලා පුදුම වෙන්නේ නැති. 2012 අවුරුද්දේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් 270ක් විභාගයට පෙනී ඉඳලා 64ක් ඒ සාමාර්ථ කියන්නේ 103ක්. කළුතර දිස්ත්‍රික්කේ ගත්තොත් ඊට ආබදව 1859 දෙනෙක් කියලා ඒ සාමාර්ථ 25යි. 101% ගන්න ඒ සාමාර්ථ. සමත් වේ සතේ 50% තියෙන. භාගයට භාගයක් ෆේල් විදිහට තියෙන. සමත් ප්‍රතිශතයටත් වඩා අසමත් වෙන ප්‍රතිශතය වැඩි. වැඩි වෙන අවස්ථාවක් තියෙන සමහරක් දිස්ත්‍රික් වල. දැන් කෙනෙක් අහන්න පුළුවන් මම මේ කියපු මේ කටයුතුත් එක මම අර පාස් පේපර්ස් ගැන කතාවක් කිව්වා පුහුණුව ගැන කිව්වා මේක හරහා ප්‍රතිඵල වැඩි කරලා පෙන්නලා දිනනවද කියලා. ඌ පෙන්නලක් තියෙනවා. මට ඒකත් කියන්න අවස්ථාවක් කාලයත් එක්ක තියෙනවා නම් හොඳයි. මම මේ පෙන්වන්නේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා. කියන්නේ මේ පුළුවන් නම් අපට සමීපව ලබා දෙන්න. නැත්නම් සමීපව ලබා ගත්තොත් පැහැදිලි මදි වේවි. අපි ඕනම අයට පුළුවන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ බඩ විහාරා ඩොනට්ස් හෝටල්ගේ වෙබ්සයිට් එකේ මේ ගැන දත්ත වාර්තා ලබා ගන්න. මේ ළඟපාත අවුරුදු වලත් තාම සයිට් එකට නම් මේ ළඟපාත ටික දාලා තිබුණා. නමුත් විභාග දෙපාර්තමේන්තුව හරහා විමසීම් කරලා මේ ගැන සත්‍යතාවය පරීක්ෂා කරන්න පුළුවන්. 2012 අවුරුද්ද කියන්නේ මම ටියුෂන් ශිෂ්‍යයෙක් ආපු කාලේ මම හැම ලොකු ළමයි කොටකට ඉගෙනුවේ නැහැ වෙනකොට 53ක් තමයි ගාලේ සමත් උනේ ෆ්‍රෙෂ් අය ළමයින්ගේ. ඒ කියන්නේ අපි සිද්ධාන්ත පන්ති කියන්නේ තියරි පන්ති. කියන අවුරුදු දෙකමාරක්ම ළමයට මුලින්දම් ගන්න පන්ති වලට තියරි ක්ලාසස් කියලානේ කියන්නේ. ඒවා මම පටන් ගත්තේ 2016. ඊට කලින් මම රිවිෂන් ක්ලාස් තමයි කියන්නේ ඔය රිසල්ට් අවිල්ල ගොඩක් වෙලාට ෆේල් වෙන ළමයි දෙවෙනි පාර තුන්වෙනි පාර ළමයි තමයි. එතකොට ෆ්‍රෙෂර් ළමයි තියෙනවා. නමුත් අර මුලින් ඉඳන්ම අවුරුදු දෙකමාර සිද්ධාන්ත පන්ති පටන් ගත්තේ 2016 ඉඳන්. ඒතර මම ওই වැඩපිළිවෙල මගේ තියරි පන්ති වල කරා. ඒතර මේක හොඳ නම් මේකේ ප්‍රතිඵලයක් ඩිස්ත්‍රික් එකටම එන්න ඕනනේ. මොකද මම ළමයි 1000කට ওই ප්‍රමාණයකට 2016 ඉඳන් උගන්නගෙන ගියා. එතකොට ඩිස්ත්‍රික්කින් මේ ළමයි 2000 ගාණින් ඉතින් 1000ක් කියන්නේ 100ටනේ 50කට 40කට වගේ ප්‍රමාණයකට මම උගන්නලා මගේ වැඩපිළිවෙල හොඳ නම් ඩිස්ත්‍රික්කේ ප්‍රතිඵලයේ වැඩිවීමක් වෙන්න එපේ. නැත්තම් මම මේ කියන කරුණු විශ්වාස කරන්න බෑනේ. ඒ විශ්වාසයේ පිණිස මම කියන්නම් සහ සත්‍යතාවය පරීක්ෂා කරලා බලන්න කියලා ආරාධනා කරනවා. 153යි මම දශම ස්ථාන ගන්න කියන්නේ නෑ. 153යි 2012 රසායන විද්‍යාව ගාලේ ෆ්‍රෙෂර් ළමයි පාස් වෙලා තියෙන්නේ. 2013ෙත් 155යි. ඒක අනෝ වගේනේ. 2014ෙ 153යි. 2015ෙත් 153යි. ඒ කියන්නේ වෙනසක් වෙලා නෑ. එකම ගාන 53 55 එකම ගාන. 2016 තමයි මගේ මෙන්න මේ කියන වැඩපිළිවෙල මම පටන් අරන් විශේෂ ඉගෙනීම් ක්‍රමයක් කරා. මේ කියන දේවල් ළමයි දැනුවත් කරලා දෙමාපිය රැසීම් තියලා මේ ගැන කියලා ළමයි උනන්දු කරන්න කියලා වැඩ සක්‍රීය වැඩපිළිවෙලක් දියත් කරා. එතකොට 153 තිබ්බ මේ ප්‍රතිඵලයේ දිගටම 2016 දී බලන්න පුළුවන් 62ක් වලට වැඩි වුණා. වැඩිවීමක් 53 තියෙන එක 62ට වැඩි වුණා. කෙනෙක් කියන්න පුළුවන් අහම්බෙන් කියලා නේද? අපි බලමු මේක දිගට පවත්වා ගන්න පුළුවන් වුණාද කියලා. 2020 වාර්තාව තාම නිකුත් වෙලා නැහැ. ඒකත් ඉදිරියේදී කියන්න පුළුවන්. 2016 62යි 2017 62යි අපි ඒක පවත්වා ගත්තා. 2018 69යි තවත් වැඩි 69 2018 වෙද්දී. 2019 ජයග්‍රහී වර්ෂය 75යි 75යි කොළඹ 76යි වෙන්ද කොළඹයි ගාලා ඉහසයි පොළොවේ වගේ තිබුණේ අර මං කිව්ව කාරණේ හින්දා කොළඹ හැම විශේෂකම වගේ ප්‍රතිබල ගොඩක් වැඩි. කොළඹ 76 ගාලේ 75 අර 153 තිබ්බ ගාල්ල 75කට ගන්න පුළුවන් වුණා. ඒ කියන්නේ මේ වැඩපිළිවෙල මගේ කිව්ව මම YouTube channel එකෙත් මුළු ලංකාවේ ඉන්න හැම ළමයෙක්ටම මේ පාඩම් කරන පිළිවෙල වැඩපිළිවෙල ගැන දැනුවත් කරා. මොකද මේ දේවල් අපිට එතනින් ලාභයක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ දේවල් දැනගෙන ළමයි අසමත් වෙන එක පුළුවන් තරම් අවම කරන්න හැකියාව අපිට තියෙන නිසා අපි ඒක දැනගෙනත් කියන්නේ නැතුව ඉන්න හොඳ නැහැ නේ. ඒ දැනුවත් කිරීම අපි
කරලා තියෙනවා. හරි. දැන් ගාල්ල දිස්ත්‍රික්කයේ උසස් පෙළ ප්‍රතිඵල බොහෝ ඉහළ මට්ටමකට ගෙන ඉන්නත් බොහෝ වැඩපිළිවෙලකුත් තියෙන අතරේ ඔබතුමා සඳහන් කරා YouTube channel ඔස්සේ මේ ඉගෙන ගන්න ක්‍රමවේදයන් පිළිබඳ කොහොමද සැලකිලිමත් භාවයක් දක්වන්නේ කියලා. අපි ඒත් එක්කම කතා කරමු. දැන් උසස් පෙළට පාඩම් කරනකොට ගණිත විද්‍යාංශයෙන් කොහොමද අපි සැලකිලිමත් භාවයක් දක්වන්න ඕනේ කියන තැනත් එක්කම කතා කරමු. ඔව්. මේ මට ඒක කියන්න අමතක වුණා. රසායන විද්‍යාව විෂය නිර්දේශයෙන් තුනෙන් එකක විතර පාඩම් පිළිවෙලකට අඛණ්ඩ ලෙස මම YouTube එක හරහා ළමයින්ට ඒක පටන් ගත්තේ ඇත්තරම කොරෝනා පළවෙනි රැල්ල කාලේදී ළමයි අසරණ වුණානේ ඉස්කෝලේ යන්නත් නැහැ ටියුෂන් ක්ලාස් එකකට යන්නත් නැහැ ඔන්ලයින් දුකට ඇවිල්ලා නැහැ අන්තිම පාඩම් ටික ඉතුරුයි දැන් ඒක ඇත්තරම කරේ මගේ ක්ලාස් එකේ ළමයි වෙනුවෙන් නමුත් ඉතින් ලංකාවම ඊට පස්සේ හැම දිස්ත්‍රික්කෙම වගේ ළමයි ඒව බලලා විශාල මේ ළමයින්ගේ පැහැදීමක් ප්‍රසාදයක් තියෙනවා ඉතින් මම ඒව අයින් කරන්න ගියෙත් නැහැ රසායන විද්‍යාව විෂයෙන් තුනෙන් එකක් විතර YouTube channel එක හරහා නොමිලියම දීලා දිනවා එතකොට අපි පන්තිකට ළමයි ගෙන්නලා පන්ති කාඩ් එකක් අරන් අපි ගන්නද්දී ලොකු මුදලක් අපට ලැබෙනවනේ ඉතින් ඒක ගැන හිතන්නේ නැතුව ඕන ළමයෙක්ට බලන්න පුළුවන් වෙන එහෙමත් සත්කාරයක් කරලා තියෙනවා ඒක එහෙමත් ඉගෙන ගන්න පුළුවන් ඒ වයිත් මම ඔය ඉගෙනුම් ක්‍රම පාඩම් කිරීමේටම කියලා තියෙනවා එතකොට නැවතත් කියන්න තියෙන්නේ දැන් අනිත් විෂයන් වලටත් මෙන්න මේ වගේ ඒතරේ රසායන විද්‍යාවේ වැඩපිළිවෙල ඉගෙන ගත්තට පස්සේ කොහොමද පාස් පේපර්ස් ටික කරගන්නේ කොහොමද පාඩම් කරන්නේ ඒ ටික ඒක පුළුවන් නේ පුංචි පුංචි වෙනස්කම් මේ අනිත් විෂයන් දෙකටත් යොදා ගන්න. ඉතින් ඒක හරහා ඇත්තටම විෂයන් තුනම හොඳට කරගන්න අවස්ථාවක් ළමයින්ට ලැබෙනවා. ඉතින් එහෙම මහන්සිලා පාඩම් කරෝතින් පළවෙනි කාරණේ තමයි අපි ඇත්ත දැනගන්න ඕන. මේක ෆේල් වීමේ සම්භාවිතාවයක් තියෙනවා. මේක බලන අය මම ආරාධනා කරනවා බය වෙන්න එපා බය වෙන්න මේ මොකද්ද වුනේ මහන්සියෙන් මහන්සියලා වැඩ කරන්න එතකොට අර F අකුරු වලට යන්නේ නැතුව හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් හොඳයි ඉතින් ඔබටත් පුළුවන් මං හිතන්නේ ගෙදර ඉන්න දෙමව්පියන් නම් නැත්නම් සිසුවෙක් නම් සිසුවියක් නම් ඔබටත් පුළුවන් උසස් පෙළ සඳහා નિયમિત හොඳ රසායන විද්‍යා දේශකවරයෙක් ළඟට යොමු වෙන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකයට අපි දුරකථන අංකය ලබා දෙනවා හැබැයි අපිට අවසාන වශයෙන් උදේ දැනගන්න ඕන අපිට කලින් දුරකථන අංකය මතක් කරගන්න 0714 31 82 85 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් රසායන විද්‍යා දේශක අනුෂ් කිඳුනිල් දේශකවරයා සමග සම්බන්ධ වෙලා ඔබට අතනිසි අධ්‍යාපන ක්‍රමවේදයක් ලබා ගන්න පුළුවන් අපි ඔන්ලයින් අධ්‍යාපනයේ තියෙන වැදගත්කමත් ගැනත් කතා කරන්න අවශ්‍ය වෙනවා සහ පන්තිවලට සම්බන්ධ වෙන ආකාරය ගැනත් කතා කරන්න ඕන පුංචි වෙලාවයි ලැබෙන නිසා කෙටියෙන් සඳහන් කරමු. ඔව් ඇත්තටම මේ ඔන්ලයින් පන්ති තමයි දිගටම මේ වකවානුව යන්නේ. කොහොමත් මම අර භෞතික වශයෙන් පවත්වන පන්ති වලින් ටික ටික ඈත් වෙමින් තමයි හිටියේ. ටියුෂන් පන්ති පැත්තෙම ටිකක් මම සීමා කරලා තිබුණා. පහුගිය කොරෝනා එන්න කලින් ඉඳන්. එතකොට දැන් නම් කොහොමත් ඔන්ලයින් ක්ලාසස් තමයි යන්නේ. වැඩත් සම්බන්ධ වෙන්න පුළුවන් අර දුරකථන අංකය 0741 431 82 85 එමෙති මාරා. එතකොට ඒ වගේම මේ ඔන්ලයින් අධ්‍යාපනයේදී දෙමාපියන්ට කියන්න තියෙන්නේ චුට්ටක් ළමයි මොකද කරන්නේ කියලා බලන්න ඕන. මොකද දැන් මෙතන ළමයි ෆෝන් එක දිහා බලන්න, ටැබ් එක දිහා බලන්න, ලැප්ටොප් එක දිහා බලන්න ළමයි ඉගෙන ගන්නවා. එතකොට ඒක පොඩ්ඩක් ළමයා ඇත්තරම මේ ක්ලාස් එකත් එක්ක පාඩමක්ද බලන්නේ. ඔය සත් හොඳ නැහනේ. ළමයා මේ පාඩමද බලන්නේ කියලා ඉඳි. මම පියුන්ට පාඩම අහන් ඉන්න පාඩම තේරුම් ගන්න ඕනේ නැහැ. චුට්ටක් හැම දවසකම ඒක මේ අධීක්ෂණය කරන්න ඕනේ. හැබැයි දැන් අපේ ඔන්ලයින් වැඩපිළිවෙල ඇතුලේ නම් අපි ළමයින්ට පාඩම් එකපාරක් විතරක් නෙමෙයි. නැවත නැවත බලන්න පුළුවන් වෙන්නේ. මොකද දැන් අමාරු ගානක් හදනවා කියන්නකෝ. ඒතර අමාරු ගාන අපි දැන් ඉවිලි කියලා ආයෙ බලන්න දුන්නත් දැන් ළමයාට පොඩ්ඩක් ගැටලුකාරී නේ. ඒකින්ද අපි නැවත නැවත මේ අපහැදිලි තැන් බලන්න ඒ වීඩියෝ පාඩම් නැවත නැවත නරඹන්න අවස්ථාවක් දීලා තියෙනවා. ඒකත් එක්ක කොයි විදියට සම්බන්ධ වුණත් ඒ හැම මේ ඔන්ලයින් ක්ලාස් එක මේ පහසුකම නැහැ. නමුත් අපි ලබා දීලා තියෙනවා. ඒකත් එක්ක දෙමාපිය පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න ඕනේ මොකද කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. මොකද ළමයි සමහරක් වෙලාවට ඔන්ලයින් පන්තියක් එක සම්බන්ධ වෙලා ඉන්නවා කිව්වට ඒ අධ්‍යාපන කටයුත්තේ නොමැතිව වෙනත් කටයුත්තක නියැලෙනව වෙන පුළුවන්. හඳ ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියලා දෙමාපියන්ට මතක් කරනවා. හරි දෙමාපියන් විදිහට ඉතින් ඔබත් ඒ පිළිබඳ වගේම නිසි අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් අවශ්‍ය වෙන නිසා තමයි අපි අද දවසේ මේ විශේෂාංගයත් ඔබ වෙනුවෙන් ගෙනාවේ. ඉතින් ඔබටත් පුළුවන් ඔබේ දුව පුතා උසස් පෙළ විභාගයේ කරනවා නම් රසායන විද්‍යාංශයේ නිතරක් නෙමෙයි ඔබට පුළුවන් මේ ආශ්‍රිතව යම් කරුණු කාරණා පිළිබඳ දැනගන්න අවශ්‍ය වෙනවා නම් මෙන්න මේ දුරකථන අංකයට දුරකථන මතමක් ලබා දීලා ඔබට පුළුවන් පන්තිවලට ලියාපදිංචි වෙන වගේම
මිතුරතුරතුර දැනගන්න පුළුවන් 0714 31 82 85 0714 31 82 85 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන් රසායන විද්‍යා දේශක අනුෂ්ක ඉන්දුනිල් දේශකවරයා සමග පෞද්ගලිකව මුණ ගැහිලා ඔබේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසි ආකාරයෙන් කරගන්න. ඉතින් අද දවසේ බොහොම ස්තුතිවන්ත වෙනවා වැදගත් මාතෘකාවක් වැදගත් කරුණු කාරණා පිළිබඳව දැනුවත් කරන්න අපත් සමගින් එකතු වුණාට රසායන විද්‍යා දේශක අනුෂ්ක ඉන්දුනිල් මහත්මියට බොහොම ස්තුතියි අයබෝන ඔබට සුබ දවසක්. ස්තුතිය අස්තාලවදී සමතින්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.